ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින්ගේ සංඛ්‍යාව 55643ක්. ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි ගාල දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි සඳහන් කළේ. ඡන්ද පොරව 48කදී මේ මැතිවරණ පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා නිලධාරීන් 600ක වගේ සංඛ්‍යාවක් යොදා ගන්න, ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. පොලිස් නිලධාරීන් 500කට අසන් සංඛ්‍යාවක් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම යම් කිසි ආකාරයක ආපදා තත්ත්වයක් ඇති වුණත්, එවැනි තත්ත්වයක් තුරුණත් මැතිවරණ පැවැත්වීම සඳහා කටයුතු සම්පාදනය කරලා තියෙන ඡන්ද ගණන් කිරීම සිද්ධ වෙන්නේ ඒ අදාළ ඡන්ද පොලිතිමයි ගණන් කිරීම සිද්ධ වෙන්නේ. ඒ අනුව අපි ඡන්ද ගණන් කළා දින රාත්‍රී 10 පමණ වන විට එල්පිටි පාසභා මැතිවරණයේ සමාස ප්‍රතිඵල ලබා දීමේ හැකියාවක් ඇති කියලා විශ්වාස කරනවා. හෙට උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ඊට අදාළ ඡන්ද පෙට්ටි හා ඡන්ද පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිටයි. මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙක සඳහා තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු අද සිදු කරන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ. අපි අද දිනේදී කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු සිදු කරන ලබනවා. ඒත් එක්කම තැපැල් ඡන්ද අදාළ සාධකින්දාරින් ලැබුණෙන් පස්සේ ඔක්තෝබර් 30, නොවැම්බර් 1 සහ 4 කියන දිනවලදී ඒ තමන්ගේ සේවා ස්ථානවල ඡන්දය සැලකුණට හැකියාව ලැබෙනවා. ඒත් එක්කම තමන්ගේ සේවා ස්ථානයේ ඡන්දය සැලකුණට හැකියාව නොලබන තැපැල් සඳහා 7 සහ 8 කියන දෙදින ඔවුන්ගේ සේවාස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී විශේෂ ඡන්ද මධ්‍යස්ථාන සකස්ලා එහිදී ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. 2024 නොවැම්බර් 14 දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දබරැගිල්ල තමයි කමිෂන් සභාව තීරණය කළ තියෙන්නේ උචිත ලකුණින් සලකුණින් කිරීම සඳහා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ව පොලිසිය අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ඔහු මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා මතයි. නෙල්ලරි පොලිසිය විසිනුයි ඔහුව අත්අඩංගුවටගෙන තිබුණේ. කෙසේ වෙතත් පසුව ඔහුව අපමත මුදා හැර තිබෙනවා. මේ අතර ඉදිරි මහමැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාම යෝජනා බාර දී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්න ඇයිලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එසේම රංජන් රාමනායකට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂක වන KM මහින්ද සේනානායකයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.